ඒ වචනේ ඇත්ත නම් අද අපිට මෙහෙම හම්බ වෙන එක බොරු වෙන්න වෙනව නේද? කියනවා මේ කීපේ. අතීතේ නිරුද්ධ වෙලා කියලා කියපු වචනේ ඇත්ත නම් අතීතේ තියෙනවා කියන මනස බොරු වෙන්න ඕනේ නේ. අතීතේ තියෙනවා කියන මනස හරිනම් අතීතේ නිරුද්ධ වෙලා කියන එක බොරු වෙන්න ඕනේ නේ. අනාගතේ ඉපදිලා නැහැ කියන එක ඇත්ත නම් අනාගතේ යම් යම් දේවල් කරන්න පුළුවන් කියලා අපිට හම්බ වෙන මනස බොරුනේ. අපිට හම්බ වෙන අනාගතේ කරන්න පුළුවන් කියලා හම්බ වෙන එක බොරු නම් අනාගතේ ඉපදිලා නැහැ කියන එක ඇත්ත වෙන්න ඕනේ. තේරුණා මේ කියන එක? දැන් අපිට තියෙන ප්‍රශ්නයක්. දැන් බුදුහාමුදුරන්ගේ වචන විශ්වාස කරනවද ඇත්තයි කියලා අපිට අපේ අද්දකින මේ දැන් හොද්දට එළඹ සිටින දැන් අපිට එළඹ සිටින ඇත්ත තමයි ඇත්තයි කියලා. ඇත්තටම අපේ ජීවිතේට එළඹ තියෙන ටික පිළිගන්නවද බුදුහාමුදුරන්ගේ වචන පිළිගන්නවද? උත්තරයක් දෙනවා දැන් අපිට. අපිට හම්බ වෙන්නේ දැන් ගියොත් ගෙදර යන්න පුළුවන්. ගෙදර දිනවමයි, එයයි ඉන්නවමයි කියන තැනක හම්බ වෙන්නේ. ඔන්න දැන් අපිට හම්බ වෙන්නේ. බුදුහාමුදුරන් දේශනා කරනවා අතීතේ නිරුද්ධ වෙලා. එහෙම දෙයක් හොයාගෙන යන්න දෙව නැහැ මුකුත් කියන එකක් පෙන්වනවා. දැන් බුදුහාමුදුරන්ගේ වචන පිළිගන්නවද? එහෙම නැතිනම් අපිට හම්බ වෙන දේ පිළිගන්නවද? ශ්‍රද්ධාව කියන එක එන්න උතුම්ද? අපිට මෙච්චර සජීවී කළා මෙච්චර අපි බවට හම්බ වුණත් දැන් බුදුහාමුදුරන්ගේ වචනේ වෙනස්කමක් වෙන්නේ නැහැ. බුදුහාමුදුර දේශනා කළා නම් අතීතේ නිරුද්ධ වෙලා කියලා, අනාගතේ ඉපදිලා කියලා, ඉපදිලා නැහැ කියලා, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. ඕකනම් ඇත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මේකයි ඇත්ත. අතීතේ ඇති බවට, දැකපු අහපු දේවල් ඇති බවට, දකින්න අහන්න දේවල් තියෙන බවට, වර්තමානයේ නිත්‍ය බවට හම්බ වෙන දේ මේ බොරු. කොහොම ඉන්න කෙනාට කියන මහන්නේ සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය අවබෝධ කරගන්න කියනවා. දැන් මේ සත්‍ය අවබෝධ කරගන්න කියලා මොකද්ද කිව්වේ? අතීතේ නිරුද්ධ වෙච්ච දේ නිරෝධ බව සාත් කරගන්න. අනාගතේ නූපන්න බව සාත් කරගන්න. වර්තමානයේ හටගෙන නැති වෙන බව සාත් කරගන්න. මොකද මේ ඇත්ත අවබෝධ කරගන්න කිව්වේ කාටද? මේ ඇත්ත තුල වාසය නොකරන කෙනාටයි. නැත්නම් ඇත්ත අපේ ජීවිතය හම්බ වෙන එක තුල ඇත්තක් තියෙනවා නම් අපි ওই තුන් කාලයේ තුල ඉඳගෙනනේ ඇත්ත ඇත්ත කිසි ඇත්තක් හොයන්නේ. ඔය තුල ඇත්තක් තියෙනවා නම් ඇත්ත අවබෝධ කරගන්න කියලා වෙන මේකක් පනවන්නේ නැහැ. මම මේ බොහොම ගැඹුරු සිද්ධාන්තයක් කියන්නේ. මම කියන ටික තේරෙයිද කියන එක ප්‍රශ්නේ. නමුත් මේ ටික කිව්වොත් තේරුනොත් අපිට ඇත්තටම ජීවිතය අපි ජය ගන්න ඕක කියන්නේ එදාට අපි සත්‍ය කියන එක දකිනවා. අපි සත්‍ය අවබෝධ කරන්න කියලා උත්සාහවත් වෙනවා කතා කරනවා. අපි සත්‍ය කියන්නේ මොකද්ද? බොරුව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. බොරුව තුල අපි සත්‍යයක් දකිනවා. ඒ කියන්නේ බොරුව තුල සත්‍යයක් කියන්නේ අතීතයේ ඇති බවට, අනාගතයේ ඇති බවට, වර්තමානයේ ඇති බවට, තුන් කාලෙම ඇති බවට අපිට හම්බ වෙන මේ තුලයි අපි ඇත්ත අවබෝධ කරන්න කියලා තායි උත්සාහවත් වෙලා තියෙන්නේ. නමුත් ඇත්ත කිව්වේ ඒකට නෙමෙයි බුදුහාමුදුරුවෝ. මේ හේතුඵල ධම පෙන්වන්නේ මම කිව්වේ එක ඉස්සෙල්ලා ස්කන්ධ ගැනවත් ඕගොල්ලෝ කරදර වෙන්න එපා. ඕවා එකක්වත් බලන්න කිව්වා නෙමෙයි. මේ අතීතයේ නිරුද්ධ වෙච්ච බවට, අනාගතයේ ඉපදුනේ නැති බවට, වර්තමානයේ හටගන්න නැති වෙනවා කියලා ඕගොල්ලෝ කියන්නේ කොහොමද කියලා කවුරු හරි අහුවෝ. මොකක් හරි පරියාය ක්‍රමයක් දෙන්න එපා උත්තර. මෙන්න මේ පරියාය නිසා අතීතයේ නිරුද්ධ වෙලා කියන්නේ. මේ ස්කන්ධයේ ස්කන්ධයන්ගේ පටිච්චසමුප්පන්න බව හේතුඵල ධමයක් දැකපු හිඳයි බුදුරජාණන් වහන්සේ බය නැතුව සිංහනාද කරන්න පිරිසිමද අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදුන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බද්දේ කරත් කියලා සූත්‍රයක් තියෙනවා. අතීතං නාන්ව අගමීයේ නප්පටිකංකේ අනාගතං යදතීතං පහිනං සංගප්පත්තං අනාගතං පච්චුප්පන්න යේදම්මේ තත්ත තත්ත විපස්සති අසංහිරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෝහේ කියලා. අතීතය අනුව යන්න එපා, අනාගතේ ප්‍රාර්ථනා කරන්න එපා. ඇයි? යදතීතං පහින යම් අතීතෙත් තියෙනවා පහින වෙලා සං අපත්තෙන් අනාගතං අනාගතේ පැමිණෙන පච්චුප්පන්න යේදම්මේ තත්ත තත්ත විපස්සති. වර්තමාන ධර්මයේ මේ එකන බලන්න. ඉස්සෙල්ල හොඳට සත්‍ය අසත්‍ය දෙකට වරගන්න. ඒකයි මේකට සත්‍ය අනුලෝමක ඥානෙ. සත්‍ය ඥානෙ පිටුනම් මෙතෙන්ට આવොත් ඉදෙම
ඒ කියන්නේ දැන් අපි සත්‍ය අවබෝධ කරන්න කියලා කිව්වට අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියන අදහසක් තියෙනවා මිසක මං කියන එක තේරෙන්නේ ඇත්තටම අපේ ජීවිතේ මෙන්න මෙතෙන්ට යන්නේ කියන්නේ නේද කියලා දැකලා තියෙනවද අපි සත්‍ය අවබෝධ කරන්න නම් අපි යන්න නම් ඒකන දැකලා තියෙනද අපි කියමු මහත්යට මම කියනවා මේ කොහේ හරි එකනේ අනුරාධපුරේ යන්න කියලා යන්න නම් ඉස්සෙල්ලා අහලා හරි අනුරාධපුරේ කියලා එකක් තියෙනවා ඒකට යන්නේ මෙහෙමයි කියන දැනුම තිබුණත් ඒක යන්න නැත්තම් තල්ලු කරුවට අනුරාධ මම ඕවා ගැන මුකුත් විස්තර කරන්න තු මෙතන තල්ලු කරුව කියලා මහත්ය අනුරාධපුරේ යන්නේ අනුරාධපුරයක් තියෙනවා ඒකට යන්න මෙහෙමයි ඒ හිඳ යන්න කියලා කිව්වොත් නම් යයි අනුරාධපුරේ තියෙනවා කියලා වචනයක් හරි කිව්වොත් අනුරාධපුරේ ගැන දැනුමක් එයි කොහොම වචන මුකුත් නොකිය මෙතන ජීවිතේ යනට මහත්ය යවනවා මම හිතේ තියාගෙන අනුරාධපුරේ යන්න කියලා යයිද තවෙන්න සත්‍ය අවබෝධ කරන්නයි කියලා සත්‍ය කියන එක මොකද්ද කියලා දන්නේ නැතුව අපි සත්‍ය අවබෝධ කරන්න කියලා යනවා කොහොමද යන්නේ තේරෙනවද මේ කියන්නේ ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරන්න කියලා කියන්නේ මෙන්න මේකයි සත්‍ය මෙන්න මෙතෙන්ට යන්න කියලා කියන්නේ මෙන්න මේකයි කරන්න ඕනේ වෙන කාරණාව තේරෙන්න ඕනේ අපිට සත්‍ය හැටියට පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මොකද්ද ඔය ධම්මටිති ඥානය කියන එකෙන් ඔය වචන වලට බය වෙන්න දෙපහ ධම් කරුණවල මේ ස්කන්ධයන්ගේ ඉතාසින් ස්වභාවයේ රූපයේ ස්වභාවයේ රූපය නිසා නාම ධර්ම පහළ වෙනවා කියන එක ඒ රූපය නැති වෙනකොට නාම ධර්ම නැති වෙනවා කියනකොට එතකොට දිත්තේ දිත්තමත්タン කියලා ඔය ඔක්කොම පෙන්වනවා නම් පෙන්න්නේ අතීතේ නිරුද්ධ වෙනවා කියන එක පෙන්වන්නේ. ඒ දිත්තේ දිත්තමත්タン දැකීම දැකීම අපමණයි කියනකොට එහෙනම් අතීතේ දැකපු දේ නෑ දැන් නෑ නේද කියන එක කියන්නේ නෙවෙන්නේ. සුතේ සුතමත්タン කියලා කියන්නේ එහෙනම් කලින් ඇහුණ එක දැන් තියෙනව නෙමෙයි නේද කියන මේ නුවණ පුරවන්නයි එන්නේ. මිසක වෙන මොකුත් නෙමෙයි. එතකොට ඔය කරුණු ටිකෙන් ඒකයි මං කිව්වේ ඕකට බය වෙන්න එපා මං ගැඹුරුයි කියලා කිව්වට ඔය ගැඹුර නෙමෙයි අන්තිමට කියන්නේ අපේ ජීවිතේට හම්බ වෙන්නේ නුවණක් කියන කෙනාට බොහොම සූටි තැනක් අල්ලගන්න තියෙනවා. මේ මහ විශාල පරයයකින් අපි විස්තර කරලා තියෙන එක තැනක් 84000ක් ධර්මස්කන්ධයකින් තථාගතයන් වහන්සේ විස්තර කෙරුවා. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ උපදලා නැහැ වර්තමානයේ හටගෙන නැතින ඕකයි ඇත්ත. ඔය බව සාත්තුලා නැති කෙනා ඕක සාත් කරගන්න කියන එකයි කිව්වේ. දැන් ඔය පිට ඇත්ත වුණා නම් බුදුරජාණන් වහන්සේ අපි අදහනවා කියලා කිව්වේ සද්ධාව කියලා කිව්වේ මේ පරියායෙන් බුදුරජාණන් වහන්සේ විශ්නා කළා අතීතේ දැකපු අහපු දැනුණු දැනගත්ත දික්ති සුතමුත විඤ්ඤාත. දැකපු දැනුණු දැනගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙලා කියුවා. අනාගතේ තාම දකින්න අහන දැනෙන දේවල් ඉපදිලා නැහැ. ඉපදිලා නැති දෙයක් ගැන දැනුමක් වෙන්න බැහැ නේද? නේද? වර්තමානයේ හම්බ වෙන දේ හටගෙන නැති වෙනවා. ඕක තමයි තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලි ලෝකයේ තුල සංකත ධාතුව තුල පවතින ඇත්ත. දැන් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම ඇති බවටම ඉපදිලා ඇති බව තුළම පරිහරණය කළ ජීවත් වෙලා ওই තුන් කාලෙම ඇති බව තුළ මැරෙන අපිට අර ඇත්ත හම්බ වෙනවද? හම්බ වෙන්නේ. මේ ටික කියලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ උපදලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා. ඕකයි ඇත්ත. ඔතන ඇත්ත නම් බලන්න ඕගොල්ලන්ගේ මනසට අද හම්බ වෙන දේ ඇත්තද කියලා. ඔන්න දැන් පෙන්නනවා බොරුව කියන එක මේ ඉන්න එකට බොරුව කියන්න හයිය ඉස්සරහ. මං කිව්වේ අපි නිදාගෙනම ඉන්නවා නම් හීනෙට හීනක් කියනවාද? නෑ. හීනේ හීනක් කියනකම් අවදි වෙන්න ඕනේ. අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට ඔය මට්ටමෙම ඉපදලා ඔය මට්ටමෙම පවතින අපිට ඕක බොරු හෝ ඇත්ත කියන්නේ මිනිනේ. යම්කලක බුදුරජාණන් වහන්සේ පෙන්වුවොත් අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා. ඔන්න දැන් ඇත්තක් කියන බුදුහාමුදුරුවෝ ඒ දේශනා කළදී ඇත්තනම් අපි ඉන්නක බොරු නේද? දැන් මයින්දෙමින්මක් තියෙනවා. ඉතින් එහෙමනම් අපි ඉන්නක ඇත්තනම් බුදුහන්දු කියන දේ බොරු. ශ්‍රද්ධාව කියනකොට ඒක ඊට පස්සේ එන්නේ අපිට මෙහෙම පෙවුනත් ශාස්ත්‍රඥ වහන්සේගේ වචනීයන්විතාවයක් නැන්නේ. අපි ඉතිපිසෝ භගවා කියන ගාතාවල් කියනකොට ඇස් දෙකේ කඳුළු පෙරෙන්න ඇඬුවක්. ඒකට ශ්‍රද්ධාව කියන්නේ කෙනෙක් සමන්ත මෙච්චරක ඇති බවට හම්බ වෙද්දි අතීතේ නිරුද්ධ වෙලා සිවන ඒ වචනේ අදහන එපමණකින්ම මන් තමා තුළ ඇති කුමන හෝ දෝෂයක් නිසා කෙලෙසයක් නිසා
මෙහෙම මෙච්චර අතිබවට පෙවුනත් අතිබවට පෙවෙනවා කියන සිද්ධියක් වෙන්න ඇති. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරු මේ ධර්මම යැත්ත කියන තැන වෙනසක් වෙන්නේ නැහැ. ඒකයි නැත්තම් මේ වචනෙට ශ්‍රද්ධාව ඇති වෙනවා කියන තැනකින් නම් අපිට මේ විමුක්තියක් ලැබෙන්නේ ඕනම කෙනෙක් ඔක්කොම සතර අපායෙන් මිදিলা. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහන්නේ මාතරේ යම් කිසි කෙනෙක් සද්ධා මාත්‍රයක් තේම මාත්‍රයක් වෙනස අපායට යන්නේ කියලා. නමුත් හැමෝම හිමින්නේ අපි දන්නවා පුතග්ජනයන් අතරින් අජාසත් රජුරෝ තමයි ශ්‍රද්ධාවන්තයන් අතරින් ශ්‍රේෂ්ඨම. බුදුරජාණන් වහන්සේ පිරිනොන්තාව කියලා කියනකොට තුන් පාරක් සීන තියෙනවා. එබඳු කෙනෙක් අපායට ගියන ඒ කියන්නේ මෙන්න මේ වගේ දහම දකින්න තැනකින් පෙන්නන්නේ ධම්මානුසාරී ශ්‍රද්ධානුසාරී කියන තැනින් පෙන්නන්නේ මෙන්න මේ ඇත්ත දැකපු තැනට තමයි එයා තමයි ඊගාත මාර්ගඵල ලබනවා කියන තැනට එන්නේ. මේ ඇත්ත දැක්කොත් එතන දැන් එයාට මින්මක් තියෙනවා. එයා දන්නවා ඇත්තටම යථාර්ථය තමයි අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ උපදින වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා. මෙහෙම තැනක අතීතය අනාගත වර්තමානයේ ඇත්තිකමත් හම්බ වෙන්නේ අපේ මනසට නේද? දැන් මෙච්චර කාලයක් අපි හිතාගෙන හිටියේ මේ ලෝකේ තියෙන දේවල් අතීත දේවල් ලෝකේ තියෙන දේවල් හම්බ වෙනවා. අනාගත දේවල් ලෝකේ අනාගත දේවල් හම්බ වෙනවා. ලෝකේ වර්තමාන දේවල් හම්බ වෙනවා කියලානේ. දැන් තේරෙනවා මේ දහම් පරියායෙන් තේරෙනවා එහෙම දේවල් ඒ තුන් කාලය කියන එක මනස පිළිබඳ වුණා. තුන් කාලයට තමයි ලෝකේ කියන්නේ. ලෝකයේ කියන පැනවීමක් පනවන්න පුළුවන්ද? අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ උපදිලා නැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තරක ලෝකයක් පනවන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ මොහොත වෙනකොට ඒක ඉස්සෙල්ලා ඒ මොහොතින් ඔබේ උපන්න තැන ඉඳලා කිසිම දැනුමක් ඔයගලන්ට නැති වුණා. ජීවත් වෙන්න පුළුවන්ද මේ ලෝකේ කියලා එකක සංයෝජන ඇතුව කටයුතු කරන්න පුළුවන්ද? මම වැඩට යනවා දරුවා වඩා ගන්නවා කියන එකක්වත් කරන්න පුළුවන්ද? ඉතින් දරුවෙක් ඉන්නවා කියන මතකයක් තිබුණොත් කඩේ තියෙනවා කියන තැනක තිබුණොත් නේද අපිට යන්න වෙන්නේ නේද? එතකොට තුන් කාලයේ කියන එක නැති වුණොත් ලෝකේ පණවන්න බෑ. ලෝකේ පණවන්න බෑ. ලෝකේ කියන එක තියෙන්නේ කොහෙද? මේ තුන් කාලය තුල. ඒක අපිට පිළිගන්න පුළුවන් නේ? තුන් කාලයේ කියන එක තියෙන්නේ සත්‍ය තුල දුනා. සත්‍යයට තුන් කාලයක් ලැබෙනවද? අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ උපදින වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැනයි ඇත්ත. මෙහෙම තැනක අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක් හම්බ වෙනවා නම් හම්බෙන්නේ ලෝකෙටයි. එන ලෝකේ කියන්නේ කොහෙද? මනසෙ. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ඕක දේශනා කරනවා සංයුත්ත නිකායේ රෝහිතස්ස කියන සූත්‍රයේහි. මහණෙනි ඉමස්මින්ක සවිඥානක කායේ සසඤ්ඤම් සමනකේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤාපේමි දුක්ඛ නිරෝධංච පඤ්ඤාපේමි. කතා කරන්නේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤාපේමි දුක්ඛ නිරෝධංච පඤ්ඤාපේමි දුක්ඛ නිරෝධගාමිනි පටිච්චසමුප්පාදං පඤ්ඤාපේමි. ඉමස්මින්ක සවිඥානකේ කායේ සසඤ්ඤම්හි සමනකේ ඉමස්මින් ද්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ දුක්ඛංච පඤ්ඤාපේම දුක්ඛ සමුදයංච පඤ්ඤාපේම දුක්ඛ නිරෝධංච පඤ්ඤාපේම දුක්ඛ නිරෝධගාමිනි පටිච්චසමුප්පාදං පඤ්ඤාපේම. මහණෙනි මේ බඹයක් පමණ වූ ශරීරයේ තුලම මම දුකද පනවන්නේ දුක්ඛ සමුදයද පනවන්නේ දුක්ඛ නිරෝධයද පමණ දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාවට පනවන්නේ. ඒක චතුරාර්ය සත්‍යෙන් පෙනෙනවා තමයි. අද අපිට දුක්ඛ සත්‍යය තියෙන්නේ බාහිරින් නෙමෙයි. ඔය බාහිරින් දුක්ඛ සත්‍යය තියෙන එක මේ ශාසනය විතරයි චතුරාර්ය සත්‍ය කියන්නේ නැහැ. ඔය තේන ක්‍රමයේ මේ ශාසනය බාහිරයට තියෙනවා. නමුත් කෙනෙකුට උපකල්පණයෙන් ගන්නයි තියෙන එක සත්‍යයට අනුලෝමක නුවණක් නිසා මේ දුක කියන එක තමතුල වූවක් කියන එකට එන්නේ. අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන මේක නම් ඇත්ත. අපිට අඳන්ඩ විලාප දෙන්න හම්බ වෙන අතීත අනාගත වර්තමාන මනෝමය උපදවගෙන නේද තියෙන්නේ? මනස තුල සිද්ධියක් නේද තියෙන්නේ? තාම දකින්නේ අනුමානයක් උපකල්පනාවක්. දැන් ඉන්න කෙනෙක් මරනොත් නේද අඳන්ඩ වෙන්නේ? නැති කෙනෙකුට අඳනවද? මං කියනක තේරෙනවද? එතන
ඕගොල්ලන්ට මේ මොහොතේදී සම්මේ දකින්නවා කියන සිහියට අමතරව වෙන කිසිදු දෙයක් සිහිතට නැත්තම් අහවල නරන කියලා පයින් දෙයක් ආවොත් සද්දය සැරෙහි මිසක සිහිය අඳන්න කෙනෙක් ඉන්නවද එහෙම දැන් අපිට අහනකොටම සිහියෙන් ඩය ඉන්නවා දැකපු අය ඉන්නවා අඳන්නේ ඒ නිසා නේද ඒක රතන හංසලා කියන්නේ එහෙම අඳන්න කවුරුවත් නැහැ සිනතනකට ඒ කියන්නේ සත්‍ය අවබෝධ කළා ඒ කියන්නේ දුකේ නිරෝධය සාත් කළා සිනතන එතකොට මේ සිද්ධියේදී ගොඩාක් සියුම් ගොඩාක් ගැඹුරු තියෙනවා ඒක ඔරොත්තු දෙන්න තියෙන මම මේ ටික මතක් කරන්නේ මම දැනට ඕනේ උනේ මේ දේශාවෙන් එක දුක් මතක් කරන්න සත්‍ය අවබෝධ කරන්න යන්නේ සත්‍ය අවබෝධ කරන්න යන්නේ කියලා මෙච්චර උත්සාහවත් මේ මුළු ලෝකයක්ම අසරණයි කියලා මට හිතෙනවා තමන් අවබෝධ කරන්න හදන සත්‍ය මොකද්ද කියලා දන්නේ හැබැයි ඉතින් ඒක වටිනාකමක් තියෙන තමන් අවබෝධ කරගන්න සත්‍ය දන්නවා කියන්නේ සත්‍ය ඥානෙ පිහිටලා ඒ කියන්නේ නොබ කල්ක මාර්ගය උපදිනවා හරියට කෙනෙක් නොබ කියලා ඒ සත්‍ය ඥානෙ කියන්නේ මොකද්ද ඊට පස්සේ කෘත්‍ය ඥානෙ කෘතඥ ඥානෙ සත්‍ය ඥානෙ දැක්කට පස්සේ කල යුත්තේ මේකයි කළා ඉවරයි කියන තැනට එනවා ඉබේම කෘත්‍ය ඥානෙ කරන්න මග කෘතඥ ඥානෙ කියන්නේ කළා ඉවරයි සත්‍ය කෘත්‍ය කෘත කියන මේ ධර්මතාව තුන වැඩුණාම යථාභූත ඥාන දර්ශනය පිරිසුදුයි. ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූත ඥාන දර්ශනම් සුවිසුද්ධං අහෝති. යථාභූත ඥාන දර්ශනේ කියන්නේ මොකද්ද? අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ උපදිනවා වර්තමානයේ හට නිරුද්ධ වෙනවා කියන එක ඇත්ත. ඔය ඇත්ත පිරිසුදුනා මේ හතර හරියට වැඩනකොට. යථාභූත ඥාන දර්ශනේ පිරිසුදුයි. නිරෝධය සාක් කරනවා කියන්නේ මොකද්ද? අතීතේ නිරුද්ධ වෙච්ච බව සාක් කළා. අනාගතේ නූපන්න බව සාත් කළා වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තුන් සාත් කළා මේ ටික දැක්කහම දුර්වල තියෙන මොකද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සුපායසය. ඒයි දැන් අඳන්න වැළපෙන්න කෙටින් කියන සංකීත පංච උපාදානක් හඳ දුක්ඛ තුන් කාලයෙම ඇති බවට හම්බෙන එකම ධර්මයක්වත් හම්බ වෙන්නේ නැහැ. මෙහෙම පරියායක් තර්කයක් ගත්තොත් අපි අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක් හම්බ වෙනවා නම් ඒ තුන් කාලය තුල තමයි ලෝකේ පණවන්න පුළුවන්නේ. ලෝකය කියන එක ඊට පස්සේ බෙදෙනවා කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා කොටස් තුනකට බෙදෙනවා. රූප ලෝකෙත් අතීත අනාගත වර්තමාන තුන් කාලයක් තියෙනවා. අරූප ලෝකෙත් තියෙනවා. ඊට පස්සේ මේ තුන් කාලයට අයිති ධර්මය තමයි ලෞකික හැම ධර්මයක්ම. ලෞකික හැම ධර්මයක්ම කියනකොට අයිති මොකද්ද? ඕක ඇතුළත ආයතන 12ක් අටලොස් ධාතුවක් උපාදාන ස්කන්ධය පහක් පංච උපාදාන ස්කන්ධයක් මේ ටික තමයි ලෝකෙ. ඔය රහතන් වහන්සේ නැත්තම් කියන්නේ අතීත නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙනවා වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියනකොට මේ දැන් ස්කන්ධ පංචකයක් ඉපදෙනවා ඒ ටික නිරුද්ධ වෙනවා මිසක ඊගාවට උපදිනකොට ඒකත් ස්කන්ධ පංචකයක් ඉපදෙන නිරුද්ධ වෙනවා මිසක හැම වෙලාවම එක එක වුණොත් එකයි කියන එක නිරුද්ධ වුණාම ඒක හිතේ මතක තියාගෙන අපි දෙකයි කියන්නේ මතකේ ඇඳන් නැත හැම වෙලෙම එකයි එකයි මිසක දෙකක් නැහැ නේද එතකොට ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක නම් තියෙන්නේ කලින් එක මේකට ඇඳන් නැත්නම් හැම වෙලාවම ස්කන්ධ පංචකය කියන්නේ මෙතන ජීවත් වෙනවා කියන තැනකින් විතරයි අපිට එකයි දෙකයි තුනයි කියලා ගයින්න පුළුවන් ඒ තමයි ලෝකේ දෙකක් කියන්න බෑ එකයි නොකියුව තුනක් කියන්නේ එකයි දෙකයි එකට ඇඳගත්තේ නැත්තම් නැත්තම් එකමයි නේද ඒ නිසා එතකොට මේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන මේ ධර්මයෙන් සම්පූර්ණ නිදුන තැන තමයි පංච උපාදාන ස්කන්ධයගේ නූපදින ස්වභාවයට පත් කිරීම තමයි නිවන කියලා කියන්නේ තව පැත්තකින් ගත්තොත් සිත්තිම වචනය අතීතේ නිරුද්ධ බව අනාගතේ නූපන්න බව වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන බව සාත් කරලා කාටද මේ සිහිය සත්‍ය අවබෝධ කරන්න කියලා සාත් කරන්න කියලා ඔයතන මනස ඉන්න කෙනෙකුට කියනවද නෑ කීය කාටද අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට මනස පාවිච්චි කරන පරිහරණය කරන කෙනාට ඒකට කියන ලෝකයට කියලා ඔය ටික පරිහරණය කරන කෙනා කියන ලෝකේ කෙනා කියලා ලෝකයට කිව්වේ ඇයි ඔය ටික තුල තමයි ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමනස් එන්නේ ඔය දුකෙන් මිදෙන්න බෑ තුන් කාලය කියන එකෙන් ලෝකය කියන මට්ටමෙන් නොමිදි
ඔය දැනුම තුල ඉඳගෙන කරන දෙයක් තුල ජරා මරණ මිදෙන්න පුළුවන් නේද? ඊට පස්සේ සත්‍ය පෙන්වලා බුදුරජාණන් වහන්සේ අතීත නිරුද්ධ වෙලා අනාගත ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා සත්‍ය පෙන්වලා ඊට පස්සේ පෙන්වුවා ලෝකය කියන එක. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයක් තියෙන පංච උපාදාන ස්කන්ධ ලෝකයක් පරිහරණය කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝක නිරෝධයට ප්‍රතිපදාවක් පෙන්වනවා වෙනම. ලෝක නිරෝධයට මහණෙනි මම ලෝකයක් දේශනා කරමි, ලෝක සමුදයක් දේශනා කරමි, ලෝක නිරෝධයක් දේශනා කරමි, ලෝක නිරෝධ ගාමී ප්‍රතිපදාවක් දේශනා කරමි. අපි හිතාගෙන ඉන්න විදිහ මේ බාහිර භෞතික දේත් එක්ක නම් තියෙන ලෝක නිරෝධයක් කියලා. දෝෂර්ගනල තමයි ඒත්දැයි දෝෂර ලෝකිතයි ටිකක් තියෙනවා. නමුත් ලෝකයේ කියන එක මනස පිළිබඳ වූක් නිසායි. ලෝක නිරෝධයක් සමෙව්වොත් ලෝක නිරෝධ ගාමී ප්‍රතිපදාවක් පනවන්න පුළුවන් වෙනවා. ඒක මේ මරණයෙන් පස්සේ එකක්ද? මරණයෙන් පස්සේ එකක් නම් මේ ශාසනය සංදිප්තිකයි අකාලිකයි එහිපස්සිකයි කියලා කියන්න බෑ. අකාලිකයි කියන්නේ ඒකේ තේරුම මොකක්ද? කාලිකයි අකාලිකයි කියන්නේ අපේ පින්වත් මහත්තුලා දැන් මේ ඊයේ පෙරේදාම දැන් ලොකු පින් කළා. දැන් මේ පින් කාලිකයි කියලා කියන්නේ කරලා ඉවර වෙනකොට විපාක හම්බ වෙනවද? නෑ. සුදුසු කාලේ එන්න ඕනේ ඔකට විපාක ගන්න. දිව්‍ය ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ යන්න සුදුසු කාලයක් තියෙනවා. එහෙනම් ওই පින් වලට කියන කාලිකයි කියලා. කෙනෙක් දැන් මව් මරුවා, පියා මරුවා, අජාසත් රජුරෝ තාත්තා මරුවා, මරපු ගවම අපයි ගියාද? නෑ, රජකම කිව්වා නේ. ඒ පව විපාක දෙන කාලයක් තියෙනවා. එහෙනම් ඒ පවට කියන කාලිකයි කියලා. නමුත් මේ ධහමේ අකාලිකයි කියන්නේ එහෙම නෑ. කල්ල ඉවර වෙනකොටම අකානිකයි. කල් නොවේවා විපාක දෙනවා. අපි දන් දුන්නාම ඒක දාන දින ඉවර වෙනකොටම දිව්‍ය ලෝකෙ පහළ වෙලා නැහැ. එහෙනම් මේ පින් වලට කියනවා මොකද්ද? කාලිකයි. මේ පින් වලට කියනවා කාලිකයි. අකාලිකයි කියන එකත් එහෙම වුණා. මේ ශාසනෙත් එහෙම නම් මේ ශාසනෙට අකාලිකයි කියන්න පුළුවන්ද? බෑ. අකාලිකයි කියලා කියන්නේ දන්ද කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ප්‍රතිපදාව වඩන්නේ වඩලා ඉවර වෙනවත් එක්කම ලෝකෙන් මිදිලා ලෝක නිරෝධයි පංච උපාදානස්කන්ධ දුකෙන්ම මිදිලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයෙන්ම මිදිලා යා සිංහනාදයක් කරන ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා. මොකද්ද? සීනා ජාති උචිතම් භ්‍රමචර්යං කතං කරණීය නාපරං විත්තත්තයි පජානාති. සීනා ජාති මම ආයේ උපදින්නේ නැ කතං කරණීය කළ යුත්ත කළ නාපරං විත්තත්තයි මාත්‍යේ මට කරන්න දෙයක් නැ. මයිනතු කියන්නේ මොකද? මේක මාර්ගයට අනතුරුම ඵලය ලැබිලා කියන තැනකින් අකාලික කියන තැනකින්. එතකොට එතින් පින්නේ ලෝක නිරෝධය සඳහා මාර්ගය වැඩුවා නම් ලෝක නිරෝධය දෙන්නේ මරණයෙන් පස්සේ එහෙම නෙමෙයි. ඒ අනුසාරයෙන්ුත් ඇති කරගන්න ලෝකයේ කිව් ස්පර්ශ ආයතන හය නම් පංච ප්‍රධාන ස්කන්ධය නම් තුන් කාලෙන මේ ධර්මයන්ගේ මිදෙන්න පුළුවන් ධර්මතාවයක් තියෙනවා කියන එක. මම මේ පෙන්වන පරියාය හැමතැනකටම හැමදෙනාටම සාධාරණ නැති වෙන්න පුළුවන්. නමුත් මේ කියන එක නොතේරුණත් අනුමානයක් හෝ හිතේ තබා ගන්න මේ හාමුදුරු මහා මොකද්ද එකක් කිව්වා කියලා හරි එතමනකුණ ජීවිතේ ලාභයක් වෙයි. මොකද මම අද මේ ටික කතා කරන්නේ ප්‍රපද ධර්ම තුලින් නෙමෙයි. ඒ කියන්නේ ලෝකෙ තුල තියෙන සිද්ධියකින් නෙමෙයි මේ දහම් පරියාය තුලින්. මොකද මේ සිද්ධාන්තයේ ආරම්භ වෙන සත්‍ය අවබෝධ කරනවා කියලා සිද්ධියක් නෑ. ඊට පස්සේ ඔන්න ඔය සත්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්වුවට පස්සේ අන්න ඊට පස්සේ තේරුනේ අවිද්‍යාව කියන එක. ඒ නිසා ඔය නුවණක් කියන කෙනා මේ සත්පුද්ගල ආත්ම භාවයේ වැරදි කියලා කෙනෙක් කියනවනම් ඒක මිත්‍යා දෘෂ්ටි කියලා කියනවනම් ඒ වචනේ කියන්න සාධාරණ එකම කෙනා මේ සත්‍ය ඥානෙ පිහිට කෙනෙක් විතරයි. ඇයි? තමන්ගේ සත්පුද්ගලාත්ම භාවයේ ඉන්න මෙහෙම ඇත්තක් නොදැපු කෙනාට මේක මිත්‍යා සත්පුද්ගල භාවයෙන් බලන බොරුවක් මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා කියනවනම් එයා කාගෙන් හරි අහගත්ත වචනයක් කියනවා මිසක එයා දැකලා කියනව නෙමෙයි. කියන එක දෙකේ එයාගේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය ඇතුළේ එහෙම කියනවනම් කෙනෙක් ඒකද මිත්‍යා දෘෂ්ටිය. බොරු ඇතුළේ ඇත්ත නැහැ. බොරුව කියලා බලන්නත් ඇත්ත කියලා බලන්නත් තියෙන ඇත්ත විතරයි.
එකෙන් දැන් මේ අපි ඉන්න එකට බොරුව කියලා බොරුව බොරුව කියලා පේනවද? බොරුව බොරුව කියලා පේන්නේ නෑ. බොරුව බොරුව කියලා බලන්න ක්‍රමයක් නෑ. බොරුව බොරුව කියලා බලන්නත් ඇත්ත ඇත්ත කියලා බලන්නත් බලන්න කිසි ඇත්ත. බොරුව බොරුව කියලා බලන්න එකක් කියනෝ නම් ඒක බොරු නෙමෙයි. බොරු නම් ඒක මොකද්ද බලන්නේ? අපි අර කියන්නේ දැන් පඹය බව නොදන්නාකම නිසා මිනිස්සයා කියන අදහසක් වෙනවනේ. මිනිස්සයා කියන අදහස බොරු කියන අපිට තියෙන හයිය මොකද්ද? මිනිස්සයා කියන අදහස බොරුයි කියලා ඒ බොරුව දිරු කරන්නත් ඇත්තටම තියෙන ඇත්ත දකින්නත් දෙකටම තියෙන පඹය බලන එක මිසක මිනිස්සයා දිරු කරනවා කියලා වෙන එකක් නැහැනේ. ඒ වගේ සත්‍ය අවබෝධ කරනවා කියන එකත් අසත්‍ය දුරු කරනවා කියන එකටත් තියෙන සත්‍යමයි මෙන්න. ඔන්න ওই ටික දැක්කට පස්සේ ওই ටික හම්බුණාට පස්සේ ඒ කියන්නේ සත්‍ය පෙන්නලා අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙන්නේ වර්තමානයේ හටගෙන තියෙනවා කියන තැනකින් ඇත්ත පෙන්නලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේකයි ඇත්ත. අතීත අනාගත වර්තමාන කියන ධර්මතා තුනම එකතු කරලා තමන්ගේ මනස තුල හම්බ වෙනවා නම් මේ ටිකයි මහණෙනි ප්‍රපංච කියන්නේ. මේ ටිකටයි තණ්හාමාන දිට්ඨි කියන්නේ. මේ ටිකටයි කෙලස් කියන්නේ. යාවතා පස්සායතනස ගති තාවතා පපංචස ගති. යාවතා පපංචස ගති තාවතා පස්සායතනස ගති. ස්පර්ශ ආයතන හයේ ගති යම් තාද්ද තණ්හාමාන දිට්ඨින්ගේ ගති ඒක. තණ්හාමාන දිට්ඨින්ගේ ගති යම් තාද්ද ස්පර්ශ ආයතන හයේ ගති ඒක. මේ ස්පර්ශ ආයතන හය ගැන යම් කිසි කෙනෙකුට අත්දැකීමක් තියෙනවා කියන්නේ ඔය තමයි තණ්හාමාන දිට්ඨි කියන කෙලෙස. තණ්හාමාන දිට්ඨි කියන කෙලෙස් වල යම් තාක් අත්දැකීමක් වෙයිද ඒ තාක් අහකන දිවනාසය ගැන යට අත්දැකීමක් තියෙනවා කියන තැන. අපි ඔය ගැන නොදක අද නිදෙන්න කියලා බලනත් අහකන දිවනාසය කියන තැන ඉන්නේ. නමුත් මේ ටික බැලුවා නම් බැලුවේ මෙහෙම තැනකට එන්නේ. ඊට පස්සේ ඔය සත්‍ය පෙන්වලා මේ අද හම්බෙන ලෝකයේ ප්‍රපංච කියලා පෙන්වලා බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් පනවන ලෝක නිරෝධයට සීල සමාධි ප්‍රඥා කියලා. ඒ සීලෙන් දැන් එයාට අපි තාම දක්ෂ මදි ඇති හරියට මේ උත්තර ටික ආවනම් අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ප්‍රතිලන්න වර්තමානයේ හටගෙන නැති වෙන බව ඇත්ත. ඔහොම තැනක තුන් කාලෙ නැති බවට හම්බ වෙනවා නම් මේ හම්බ වෙන්න පුළුවන් මනෝවිඤ්ඤාණය හරහා විතරමයි. මනසින් විතරමයි තුන් කාලෙ හම්බ වෙන්නේ. එහෙනම් දැන් යාට කිසිම වෙනසක් සැකයක් නැහැ ওই ටිකට හිතගෙනාට උපදින උපදින හැම විතරකයක්ම තමන්ගේ මනස පිළිබඳවයි කියන එක. සීලයක පිළිතලා සතු මිනිත්තක හිත තබාගෙන උපදින උපදින හැම විතරකයක්ම තමා තුලයි කියන නුවණින් බලන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. මේ ටික කරනකොට කරනකොට තමා තුල තියෙන විතරක සංසිඳනවා. විතරක සංසිඳෙන්න සංසිඳෙන්න ඔකට කියන සංඛාර උපසම වෙනවා. සංඛාර කියලා කියන්නේ සංඛාර කියන්නේ මොනවද? තුන් ලෝකයේ අනුවගිය කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් ලෝකයේ අනුවගිය හැම ධර්මයක්ම සංඛාර යන ගණයට යනවා. සියලු සංස්කාර ධර්මය කියනවා නම් දේවල්, දරවල්, යාන, වාහන, ඉඩකඩම්, මිලමුදල් කියලා තුන් භූමිය අනුවගිය යම්ම ධර්මතාවයක් හම්බ වෙනවා. මේ ඔක්කොම සංස්කාරයි. සියලු සංස්කාරයන් ගේ සංසිඳීමක් වෙනවා. එතකොට මෙතෙන්දී සීල සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිනවා. දකිනවා කියන්නේ සීලයක පිළිපදලා සති නිමිත්තක හිත තබාගෙන උපදින උපදින විතරකයන්ගේ අනිත්‍ය බලන්න විතරයි කියන්නේ. මොකද දැන් මන ආයතනේ රකගන්න විතරයි තියෙන්නේ කියන තැනකට එයා දක්සයි. පංචායතනෙන් මෙහෙම පෙවුනත් මන ආයතනේ දෝෂ නිසා මෙහෙම පෙවෙන්නේ කියන තැනකට දක්සයි. ඒ හින්දා හිතේ ඒකෙන් සමාන් තුල උපදින තව කෙටියෙන් ගත්තහනම් බහැර ආයතනයේ විඥානය පිහිටන්න දෙන්නේ නැහැ. බහැර ආයතනයේ විඥානය පිහිටන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ අපි කියමු දැන් අපිට ගෙදර කියලා මතක් වෙනකොට වෙනදට තමයි ලෝක සිද්ධිය තමයි හා ගෙදරමයි කියලා දිව්වේ. දැන් තග්ගල සත්‍ය සිහි වෙනවා. ගෙදර තියෙනවා කියලා සිහිනවලට බුදුහමර දේශනා කරන දැකපු දේ අනිත්‍ය කියලා එහෙනම් මේ මනස නේද? තග්ගල අහු වෙනවා දැකපු දේ අනිත්‍ය නම් දැන් දකපුදී ඇති බවට තී වෙන එක මනස පිළිබඳ වූවක් නේද? තමන්ට තග්ගල මින්මක් වෙනවා දැන්. ඒ දැන් හැම වෙලාවෙම තමන්ට තියෙන හයිය තමයි සත්‍ය. ඇත්ත. ඒරා නේද? දරුවා කියලා සිහි වෙනකොටම මේ තමයි ඇත්ත. මනස පිළිබඳ වූවක් නේද කියලා බලන්න. ඔහොම බලනවා නම් කෙනෙක් බලන්න හයිය නැත්තම් බැලුවට පේන්නේ නැත්තම්
ඒ කියන්නේ සමාධිය බලවත් සමාධි. ඒ කියන්නේ ඔකට කියනවා ඉන්ද්‍රිය පරිපාකයට ගිහිල්ලා නැහැ. ඉන්ද්‍රිය මොහු කරලා නැහැ. ඉන්ද්‍රිය මොහු කරන්නේ කියන්නේ සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම. දැන් ඉන්ද්‍රිය ධර්ම වඩන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය ධර්ම වඩනවා කියන එකෙන් තමයි සීලයක පිහිටලා සමත නිමිත්තක හිත තබා ගන්න. ඒ කියන්නේ අර උපදින විතර්ක මනස පිළිබඳ ඌවක් කියන එක පේන්නේ නැත්නම් ආශෝවලට ගත්තම අපිට හම්බෙන බහැර දෙයක්මයි අපිට හිතන්නේ කියන එකෙන් අහුවෙන්නේ. ඒ කියන්නේ සිහිය සති ඉන්ද්‍රිය දුබලයි කියන එක. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සිහිය කියන එක පනවන්නේ. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සිහිය කියන ධර්මතාවයෙන් තොර නිදීම කියන කාරණාවක් නැහැ. සති නිමිත්තක හිත තබාගෙන ඒ සිහිය තමා තුළ පවතින බව එන්දෙන්ද ආශේවනය කළ ඒක බලවත් වෙච්ච දවසටයි දරුවා. මේ දරුවා කියන එක මම්මනේ තමම්මනේ හිතන්නේ කියන කාරණාව වැටහෙන්නේ Tamante දාතාව. නෑ එහෙ ඉන්නවන ළමයා. ඉහි ඉන්නවද කියලා හිතන්නෙත් මම්මනේ. කියන දන්ට පවරනවා Tamanta. යමක් යමක් විතර්කණය කරගෙන කරන්නේ මේ Tamanne. කියන දන්ට එනවා. හැම දෙයක්ම මනුෂ්‍යකාර ප්‍රතිබද්ධයි. කියන දන්ට අහු වෙනවා සීය පිහිටිය. ඒ හින්දා සීලය කියනක ඕනේ උනේ හිත තැම්පත් කරගන්න උපකාර කරනවා. හිත තැම්පත් කරගත්තොත් හිත එකඟ කරගත්තොත් මේ හිත එකඟ කරන්නේ මොකද්ද? උපදින උපදින ධර්මයන්ගේ අනිත්‍ය බලන්න. ඇයි උපදින උපදින ධර්මයන්ගේ අනිත්‍ය බලන්නේ? සත්‍ය අවබෝධ කරගන්න. මනස හිස් වෙච්ච දවසක ඔකට කියන ප්‍රපංච කියලා අද දවසේදී අපේ හිතේ තියෙන මේ විතර්ක සංසිඳුන දවසට ඉබේමයි අතීතේ නිරුද්ධ වෙලා අනාගතය පිටින්න වර්තමානය හටගෙන නැති වෙනවා කියන ධර්මතාවය තුළ ජීවිතය නතරද. සියලු සංස්කාරය සංසිඳුන දවසටයි ඔය තැන ඉබේම ජීවිතය නතර වෙන්නේ. සීලයක පිළිපදලා සමත නිමිත්තට හිත තබාගෙන උපදින 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 විතරකයන්ගේ ඔකට කියනවා පංච උපාදාන ස්කන්ධය. ඒ කියන්නේ පහළ වෙන්නේ සිහි වෙන්නේ පංච උපාදාන ස්කන්ධයක් අපිට. මේ පංච උපාදාන ස්කන්ධය උපදින එක අපි කියන දැන් ගෙදර කියලා කියන්නේ මේක පංච උපාදාන ස්කන්ධයක් උපන්න නේද? මේ දුක උපන්න නේද? රෝගය උපන්න නේද? අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ යෝනිසෝ මනසිකාතබ්බා. සීලවතාවසෝ කොටිතකින් අරත්න කොටිතින් සිල්වත් දුක්ඛ මොකක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් උලක් වශයෙන් යෝනිසෝ මනසිකාරණය කරනවා. යෝනිසෝ මනසිකාරණය කරනකොට සෝවාන් ඵලය සාර්ථක වෙනවා. සෝවාන් පුද්ගලයා මොකක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් බලනකොට සකදාගාමි බවට පත් වෙනවා. සකදාගාමි කියන්නේ මොකක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ක් වශයෙන් රෝගයක් වශයෙන් හුලක් වශයෙන් ගලක් වශයෙන් බලනකොට අනාගාමි වෙනවා. අනාගාමි කියන්නේ මොකක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් බලනකොට රහත් වෙනවා. රහත් වෙනවා කියන්නේ මොකක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලනකොට ධිට්ඨි ධම්ම සුඛ වෙනුනට පත්වෙනවා. එතකොට පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලනවා කියන්නේ ඉපදිලාන්නේ පංච උපාදාන ස්කන්ධය කියන එක අනිත්‍ය වෙන ස්වභාවයෙන් රෝග ස්වභාවයෙන් යුක්ත ධර්මයක් නේද කියලා බලනකොට එයාට තේරෙන්න. ඒ කියන්නේ අපාය කියලා කියන්නේ අවීචිය කියන්නේ මහා ගිනි ගොඩක් නේද පිච්චෙන එකක් නේද කියලා අපි හිතන්න පුළුවන්. හිතුවා කියලා අපාය දුක ඉපදිලා නැහැ නේ. රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධයේ දුකක් හැටියට රෝගියක් කුලක් හැටියට හිතන්න පුළුවන්. හිතුවා කියලා උන්වහන්සේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා නෙමෙයි. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ කිවි අර ලෝකෙ මොකද මනෝමය ගන්න සිද්ධිය තියෙන්නේ? ඔය ටික ඔය උපදින උපදිනදී සමන්තුල මෙහෙම විතර්කයක් උපද්ද කියන උපදිනවා කියන්නේ ජරා මරණ උපන්නා. ඇයි ජරා මරණ උපන්නා කියන්නේ? මේ නිමිත්තක් මරණාසන්න මොහොතේ අහු වුණොත් උවිත අනුව ප්‍රතිසන්දි කියලා ජරා මරණය ලැබෙන්නේ නැද්ද? ලබන එහෙනම් මේ නිමිති ජරා මරණය කියන්නේ මේ නිමිත්තක් උපන්න කියන රෝගයක් උපන්නා. මේ නිමිත්ත අනුව විඥානයේ පිහිටියොත් නැවත උපන්න තමන් රෝගයට පත් වෙන්නේ නැද්ද? එහෙනම් මේ නිමිත්තක් නෙවෙයි මේ රෝගයක්. මේ නිමිත්තේ හරියට හිත පිහිටියොත් මරණාසන්න මොහොතේ යන්තනක උපන්නාම කුණුවෙච්ච සරව පිරුණු මුළු ශරීරෙම එකම සරව ගෙඩියක් බවට පත් වෙන්නේ නැති වෙයිද? වෙන ජීවිත හම්බෙන්නේ නැති වෙයිද?
එහෙනම් මේකට ගඩක් කිය යුතුයි. මේ අර්ථයෙන් මේ පහළ වෙන මේ දේ කියන්නේ දුක, රෝගයක්, හුලක්, ගඩක්. තාපතකින් කියනවා ද්වා චත්තාලිසාකාර සුඤ්ඤත භාවනාව කියලා. මේවා අපි ගොඩක් දිනේ කරනවා. නමුත් මේ දේ කරන්න ඕන යම් අර්ථයක් දැනගෙන මේ අර්ථය එනවා. ඒ හිඳ ප්‍රතිඵල නැහැ. ප්‍රතිඵල දන්න කෙනෙක් මේක කරන්න නැත්නම් ඒ හරියන්නේ නැත්නම් කරන කෙනා මේක කරන්නේ මොකටද කියලා දන්න නැත්නම් මේක වැඩකුත් නැහැ. ඒ ටිකක් මම කියන්නම්. අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ පරතෝ පලෝකතෝ භයා උපද්දව චලා පබංග අද්දු ආතන අලේන අසරණ රිත්තා සුඤ්ඤා සාසව අගමූලක ජාති ධම්මා ජරා ධම්මා ව්‍යාධි ධම්මා කියලා මේ පංච උපාදාන ස්කන්ධෙ මෙනෙහි කරන ක්‍රම ටිකක් පෙන්වනවා. ඕකෙන් ඔය ටිකක් තමයි සරියුත් මහරහතන් වහන්සේ පෙන්වන්නේ කොපිතාන්දරවල. ඒකෙන් මම ඔය කිව්වේ පංච උපාදාන ස්කන්ධෙ මෙනෙහි කරනවා කියලා කිව්වේ මනසේ උපදින උපදින විතර්කයන් හඳුනගන්නේ. විතර්කයක් උපන්නා කියන්නේ ජරාව උපන්නා. විතර්කයක් උපන්නා කියන්නේ මරණය උපන්නා. විතර්කයක් උපන්නා කියන්නේ දුක් දුම්නස් උපන්නා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආදිත්ත කියලා සූත්‍රයක් තියෙනවා. අවිල ගන්නා ලද්ද කියලා. මොකක්ද අවිල? මහන්නේ අපි අවිල ගන්නා ලද්ද, රූපී අවිල ගන්නා ලද්ද. මොකෙන්ද? ජාති, ජරා, ව්‍යාධි, ශෝක, මරණ, දුක්, දෝමන, උපායාසයන්ගෙන් අවිල ගන්නා ලද්ද. 11 දින්නකින් අවිල ගන්නා ලද්ද. කියලා පෙන්වන්නේ සහාති බවට සිහි වෙනවා නම් අපිට. මේද අති ප්‍රතිසන්දි වශයෙන් ගිහිල්ලා මේ ටික ඔක්කොම ලැබෙන්න. ඒකද තව ගොඩාක් ගැඹුරු අර්ථ තියෙනවා. ඒකෙන් මං උතන ගොඩාක් විස්තර කරන්න තිබුණ විස්තර කරන්න එක දෙයක් විස්තර කරන්න පොඩ්ඩක්. ඒ තමයි අනුමානික දැනගන්න මම අර ස්කන්ධේ නාම රූප ධර්මයන් පවා කිව්වනම් ඒවවත් මේ පින්වතුන් හිතට බරක් වශයෙන් ගන්න එපා. ඔය ටිකෙන් මට ඕනේ උනේ මේ සත්‍ය ඥානය කියන එක පෙන්වන්න. සත්‍ය තමයි අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක. ඔය ටික ඕගලන්ට ඇත්ත හැටියට තේරුණා නම් ඕගලන්ට තේරෙනවා ඉබේම. එහෙනම් අද අපි ඉන්නේ සත්‍ය බොරු වෙලා නේද? ලෝකයා කියන්නේ සත්‍ය කියන එක බොරු වෙලා බොරුව සත්‍ය වෙලා ඉන්නේ. තුන් කාලයේ නිරුද්ධයි කියන එක ලෝකයාට බොරු, ලුන් කාලයේ තියෙනවායි කියන එක ලෝකයා ගත්ත. මෙන්න මේ නුවණ ලැබෙන්නයි. එහෙනම් මේ ලෝකේ අපිට හම්බෙලා තියෙන බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධාවෙන් අපිට හම්බෙලා තියෙන දේ වැරදියි කියලා නිශ්චය කරගන්නයි. ඔය ටික කියන්නයි ස්කන්ධය ගැන පින්නේ. ඒ හින්දා ස්කන්ධය ගැන බරක් ගන්න එපා. කොහොමද නාම රූප බලන්නේ කියලා ඒක ප්‍රශ්නෙක තියෙන්නේ. ඔයගොල්ලෝ නිදහස්. ඔය නුවණ විතරක් තිබුණා නම් ඇති. නුවණ කිව්වේ සත්‍ය දකින ගන්න. සත්‍ය කියන එක දැනගන්න. සත්‍ය අනුමාන සත්‍ය දන්න ඕගොල්ලෝ. මොකද්ද? අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙන වර්තමානයේ හටගෙන නිරුද්ධ හටගෙන නිරුද්ධ වෙන මේක තමයි ඇත්ත. හැබැයි අපි දන්නවා ඇත්ත අපිට සාත්තුලා නැහැ. ඇත්ත අපි අවබෝධ කරගෙන නැහැ. ඇත්ත තුල අපි ජීවත් වෙනවා. දැන් ඇත්ත සාත් කරගන්න, ඇත්ත අවබෝධ කරගන්න, ඇත්ත තුල ජීවත් වෙන්න. එතන රහතන් වහන්සේ විතරයි ඇත්ත සාත් කළා තියෙන්නේ, සත්‍ය සාත් කළා තියෙන්නේ, සත්‍ය අවබෝධ කළා තියෙන්නේ, සත්‍ය තුල ජීවත් වෙන්නේ. අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙන වර්තමානයේ හතගෙන නැති වෙනවා කියන තැනකින් යම් කිසි කෙනෙකුගේ ජීවිතය පනවනවා නම් පනවන්න වෙන්නේ රහතන් වහන්සේ නමක් විතරයි. අතීතං ඒකවන්තු අනාගතං ද්විතීයන්තෝ පච්චුප්පන්නම් මැද්දේ අතීතාන්තයත් අතහැරලා අනාගතයන්තයත් අතහැරලා වර්තමානයේක නැදයි කියන තරග ජීවත් වෙනවා කියන නම් පණවන් දෙන්නේ රහතන් වහන්සේලමක් විතරයි. ඔතෙන්ට ගණ්ඩයි මේ ජීවිතයේ තියෙන මේ ධහම තියෙන්නේ. අර පරියායෙන් ඒ ටික පෙන්වුවා. ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක තියෙන්නේ. වෙන මොකෝවත් අනේ අපි උපදිනව නේද, ලෙඩ වෙනව නේද කියන්නේ මෙහෙ කර ඉන්න නෙමෙයි. පංච උපාදාන ස්කන්ධ දුක්ඛේ නාන. පංච උපාදාන ස්කන්ධ දුකයි කියන නුවණක් ඇති කරගන්න. පංච උපාදාන ස්කන්ධය කියනකොට දැන් ඔයගොල්ලන්ට වෙන කොහෙවත් හම්බ වෙන්න බෑ. හම්බෙන්න වෙන කොතනින්ද? තුන් කාලයේ නැති බවට හම්බ වෙන මනස. අපි දැකපු දේ තියෙනවා කියලා සිහි කරන්නේ හිතන්නේ නැද්ද? හිත මේ දේ යන්න ඕනේ කියලා හිතන්නේ අපි නේද? නේද? එහෙනම් ඕක හොඳට තව දහම පෙන්නනවා. ඒ කියන්නේ පංචායතන විතරයි වර්තමාන අතීත අනාගත දෙක අතුරු වෙන මනෝවිඤ්ඤාණ දෙක විතරයි. වෙන තැනක් නෑ අතුරු වෙන්න. එතකොට ඒකෙන් ඒ පංච උපාදාන ස්කන්ධය, පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය හැටියට, දුකක් හැටියට, රෝගයක් හැටියට බලන නුවණක් තියෙන මේක තමයි ප්‍රඥා ස්කන්ධය කියන්නේ. ඒ බලන්ද උපදින තමා තුළ පංච උපාදාන ස්කන්ධයක් දුකක් උපන්නේ කියලා බලන්දත්
පුළුවන් වෙන්නේ සිහිය යම් මට්ටමක දියුණු වෙච්ච කෙනා නැත්තම් මට gedara sihuna කියන තැනින්ම යහු වෙනවා. දරුවා කියන තැනින්ම යහු වෙනවා. අපි අහුවෙලා වැටිලා ඒක තුල කෙලෙසකින් ගිහිල්ලා ඉවරයි. එච්චර වේගයි අපි. මේක විතරකයක් නේද? ස්කන්ධයක් නේද? නැත්තම් මේක තමයි කෙලෙසිය කියලා හරි හිතනද යම් විවේකයක් තියෙන්න ඕනේ. වේගවත් බව අඩුවලා තියෙනවා. ආශ්‍රව අඩුවලා තියෙනවා. ඒ බව කරන්නේ සමාධිය. ප්‍රඥාව තමයි පංච උපාදාන ස්කන්ධ දුක බව බලන එක. උපදින උපදින විතරකයන් දුක බව බලන එක. ඒ බලන එකට උපකාර පිණිසයි සමාධිය තියෙන්නේ. අද අපිට බලන්න බෑ කියලා කියන සමාධිය අඩුයි කියන එක. සමාධිය ඇති කරගන්න උපකාර පිණිසයි සීලය තියෙන්නේ. සීලයක පිහිටන්න. සමාධියක හිත එකඟ කරන්ඩ අර විදිහට නුවණින් බලන්ඩ සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා තුන වැඩුවාම අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍ය කියේ. අතීතය නිරුද්ධ වෙලා අනාගතය පිටින වර්තමානය හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක ජීවිතය පවතින මේ නිවන පෙන්වන්නේ නිරෝධය සාත්කලා කියන්නේ මොකද්ද? අතීතය නිරුද්ධ වෙච්ච බව සාත්කලා. ලෝකයක් පනවන්න නැ අනාගතය ඉපදිලා නැති බව සාත්කලා. වර්තමානය හටගෙන නැති වෙනවා කියන තැන සාත්කලා. වර්තමානයේදී මේ ස්වභාවය ටික ටික හරි පෙන්වනවා නම් මේ ලෝකෙ මෙහෙම හිටින්නේ නැහැ. අද අපි ලෝක නිරෝධයක් ගැන කතා කරන ලෝක තුල කියඳගෙන ඒ හින්දා මම කියේ මන් මට මේ ධර්මයේ වටිනාකම තේරෙන තරම් මේ පින්වතට තේරෙන්නද කියන එක මම දන්නේ නැහැ. මම ඉතින් මට දෙන්න පුළුවන් ඉහළම දේ ලෝකය වෙනුවෙන්. ඒ කියන්නේ මම හදවතින් එච්චරට දන්නවා මම මේක වටිනවා කියලා. ඒ කියන්නේ මේ ටික අනුමානිත කෙනෙකුට තේරුනොත් උපමනකින් ඒ ජීවිතේ නාතයි. අනාතන කියලා තේරෙනවා මට. ඒ හින්දායි මම මේ ටික නැවත නැවතත් මතක් කරන වර්ණනා කරන්නේ. කෙනෙකුගේ කෙනෙකුට මේක ආදරෙන් හිතට ග්‍රහණය කරගන්න. ඔය ධර්මතා ටික ඔක්කොම ලැබෙනවා ගිහි ජීවිතයක ඉන්න මේ පින්වුතුන්ට අවධාරණයෙන්ම උත්සාහයෙන් කළ යුතු තව එක දෙයක් විතරක් මතක් කරනවා. ඔය සත්‍ය කියපු එක දැන් දන්නවනේ ඕක සාත් කරන්න. ප්‍රඥාව වඩා ගන්න, සීලය වඩා ගන්න චුට්ටක්වත් අමාරු නෑ. සති නිමිත්ත හුරු කරන්න. සති නිමිත්ත නෙමෙයි මම ඒකට කියන්නේ නිවන හුරු කරන්න කියලා. එච්චරට ඒක නිවනට උපකාරක ධර්මයක් කිය යුතුයි. සති නිමිත්ත කියන එක නිවනයි කිය යුතුයි. නිවනට පරියාය නමක් කිය යුතුයි. මේ සිහිය තමා තුළ තිබුණොත් උපදින විතරකය තමා තුළයි මේක පංච උපාදාන ස්කන්ධ මේක දුකක් කියන එක පේන්නේ ඉබේමයි. ඒ ධර්මතාවයේ පෙවුණු පංච උපාදාන ස්කන්ධයේ නූපදින බවට පත් වෙන සත්‍යතුළු ජීවිතය පවතින ඉබේමයි දැන් ගන්න කෙනාට. මොකද දැන් එයා දන්න මේක කළේ මේ ඇත්ත එන්නයි කියන එක ඉබේම මතු වෙනවා. එතකොට සති නිමිත්ත තුළ හිත තබා ගන්නවා කියන කාරණාවෙන් මම කියන්නේ ඔබට හොඳට අර මම එදත් මතක් කළා මේ එකදු දෙයක්වත් මම මගේ පෞද්ගලික ජීවිතයේ හිතුවක්කාර අර්ථ වලින් කියන්නේ නැහැ. මේ කියන්නේ පිටකේ තියෙන පෙළ දහම තුලමයි මේ දේශනාව ප්‍රතිගත වෙනවා. මම හිතන්නේ අහන ඕනම කෙනෙකුට උනත් අනුකම්පාවෙන් මේ කියන්නේ ඇයි කියන කාරණාව පෙන්වන්න මම සූදානම් තර්කයක් කරන්න නෙමෙයි. මේ අර්ථෙනේ මේ දහම කියන්නේ මේ කාරණාව කිව්වේ කියන කාරණාව. එතකොට සති නිමිත්ත කියන එකත් මම කියන්නේ සති නිමිත්ත කියලා කියන්නේ මේ නාසය හෝ මුඛ නිමිත්ත සිහිය තබා ගන්න එක. අද අපි ගොඩාක් දෙනෙක් හිතන්නේ ආනාපාන සතිය වඩනකොට විතරයි හිත එහෙම තියාගන්න ඕනේ. අනිත් ඒවාට නෑ කියලා. නමුත් අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ධාන විභංගයේදී ලෞකික වේවා ලෝකෝත්තර වේවා යම්ම ධානයක් ඇති කරගන්නවා නම් හේතු සමතයක් ඇති කරගන්නවා නම් චිත්ත සමාහිත බවක් ඇති කරගන්නවා නම් ඇති කරගන්නේ කොහොමද කියන එක හොඳට බෙදලා පෙන්නනවා. ඒකෙදි එයාගේ වටපිටාව ඉඳලා සීලේ ඉඳලාම පෙන්නනවා. ඒකෙදි මම මේ ගන්නෙ පෙන්නනවා කතම් පරිමුඛං. පරිමුඛං කියලා කියන්නේ මොකද්ද? නාසිකග්ගේවා මුඛ නිමෙති නාසිකලවරෝ මුඛ නිමෙති අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා. මේ සිහිය එළඹ සිටියේ වෙයි මනාව එළඹ සිටියේ වෙයි හැම වෙලාවෙම සිහිය නාසිකාග්ගේ හෝ මුඛ නිමෙති එළඹ සිටින විදිහට සබා ගන්න.
ආනාපාන සතිය උපායක් සති නිමිත්තක හිත තබාගෙන ආනාපාන සතිය වඩන එකෙන් කලේ ආනාපාන සතිය ඕන හින්දා නෙමෙයි ආනාපාන සතියේ සිහියට ආරක්ෂාවක් වුණා මේ ආස්වාස පාස්වාසට හිත තැබුවාම සිහිය පිහිටුවාගෙන මේ සති නිමිත්තෙන් හිත අතහැරවලා අහකට යන්න තියෙන හේතුව නැහැ එකෙන දැන් අපි රාග දේශ මොහ අරමුණක් සිහි වුණ සිහි වෙන්නේ සති නිමිත් අතහැරලා බාහිරට නැමි ළමයි. නමුත් ආනාපාන සතිය සිහි වෙනකොට බාහිරට යන්නේ නැ සිහිය තුලම නැමිලා ඒක අහු වෙන්නේ අපිට. කයානුව බලනකොට බාහිරට යන්නේ නැ සිහියට නැඹුරු වෙලාම ඒක අපිට තේරෙන්නේ. නමුත් රාග දේශ විතර්කයක් ඇතිවෙන විතර්කයක් ඇතිවෙන සිහිය අතහැරලා බාහිරට නැඹුරු වෙලාම ඒහිඳ බාහිර විතර මම මෙතින්දි දෙන මතක් කරන තමයි ඕනම කමතහනක් වඩනවා නම් වඩන්න ඉස්සර වෙලා සති නිමිත්ත තුල හිත තබාගෙන සති නිමිත්ත කියලා කිව්වේ නාසය කෙළවර හෝ තොල් දෙක ගාව හිත තබාගෙන හොඳට සිහිවත්ව දැනුම් ඇතුවම සිහි ඇතුවම ඒ කමතහන වඩන්න ඊට පස්සේ නැගිට්ටට පස්සේ වෙනදා භාවනා නොකරන ලෝකයේ ගණිත යන්නේ භාවනා නොකරන ලෝකයාගේ මනස නිතරම විසිරීලා නම් තියෙන්නේ අර ටිකක් භාවනා කළාට පස්සේ භාවනා මානසිකාරින් නැගිට්ටට සිත මේ සති නිමිත තුල තියෙනවා සිත සති නිමිත තුල සබා ගන්න උත්සාහවත් වෙනවා වැඩපල කරද්දි හිත සති නිමිත තුල තියාගෙන කරන්ද දක්ෂ මදි හිඳයි එක තැනක ඉඳගෙන හුරු වෙන්නේ නේ භාවනා කරනවා කියලා කලේම සිහිය හුරු කරන එක සිහිය වඩනවා සතිපට්ඨාන කියන්නේ වඩන්න පුළුවන් එකක් නේ සිහිය කියන එක වඩන්න පුළුවන් එකක් නේ අපි කිය හොඳ බුදු ගුණ මෙනෙහි කරන එක කොහොමද වඩන්නේ ඕන අද මෙනෙහි කරව නැති වුණා අය හිතත් මෙනෙහි කරනව නැති වෙනවා කන්න කන්න එක නැති වෙනව නම් නැවත නැවත රස් වෙන්නේ නැත්නම් වැඩෙනවද නමුත් මේ සති නිමිත්ත තුල අද ඔන්න හිත සබාගෙන කරනකොට කරනකොට මෙන්න හුරු ටිකක් හුරු වුණා නම් සිත සති නිමිත්ත තුල හිත තබාගෙන කරනකොට වෙනතට වඩා ටිකක් හුරු වැඩි වෙනවා. ඊගාට සති නිමිත්ත තුල හිත තබාගෙන තව ටිකක් කරනකොට වෙනතට වඩා හොඳට ඉන්න පුළුවන්. මේ සිහිය පිහිටා තියෙන බව, බැඳිලා තියෙන බව එන්න වැඩෙනවා. දැන් මේ සතිපට්ඨානය වඩනවා. සිහිය පිහිටීම වඩනවා. වැඩිලා යම් දවසක් තියෙනවා වඩන්න ඕනේ නෑ. කෘත්‍ය ටික වෙලා ඉබේම හතර ඉරියව්වම තමා තුල සිට එළඹ සිටින තැන ඉබේම වෙනවා. සති ආරද්ධෝ හෝති. එළ සිහිය එළඹ සිටියේ වියාට. ඒ කාලෙක සති සම්බොජ්ජංගිය ඔන්න පිරෙනවා. එදාට ඉබේමයි ධම්ම විජය සම්බොජ්ජංගිය නුවණ එන්නේ. උපදින විතරකයන් අනිත්‍ය හරි දුක්ඛ හරි දකින්ද ඉබේමයි නුවණ එන්නේ. ඒ බුද්ධංග ටික. ඉබේමයි ඒයාට වීර්ය සම්බොජ්ජංගිය එන්නේ. දැන් මේක කරන්න කෙනාට කෙලස් දුරු වෙලා පොමුදිකස්ස පීතිජායක පීති සම්බුද්ධංගෙන් ඉබේම පීති මනස කායම් පසම්බති පීති සාගත කෙනාගේ හිත කාය දෙක සංසිඳනවා පස්සදි සම්බුද්ධංගෙන් ඉබේම එතකොට කාය හිත දෙක සංසිඳන කල්ලි සැප ලැබෙනවා සුඛිනෝ චිත්තං සමාධියෙත් සමාධි සම්බුද්ධංගෙ පිරෙන්නේ ඉබේමයි සමාධිය ඇති කල්ලි අත්ව පිහිටි දකිනවා ඇත්තටම අතීතේ නිරුද්ධ වෙලා නේද? ඔන්න ඔය සමාධිගත මට්ටමකදී ඕගොල්ලෝ ඇත්ත දකින්නේ. දැන් අද තේින්නේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්නේ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා කිව්වට තේුන්නේ නැහැ ඕගොල්ලන්ට. නෑ මේ තියනවා වගේමයි කියලා හිතුනේ. ඊටස මේ ප්‍රතිපදාව පුරාගෙන ගියත් ඇතුලෙන් හාරගෙන ගිහිල්ලා ඒක සමාධි මට්ටමට ආවකෙන් අන්න ඕගොල්ලෝ ඇත්ත ඇති හැටි දකින්නවා. යථා භූතම් පජානාති සමාහිතේ භික්ඛු යථා භූතම් පජානාති හිත සමාධිනා නැත්තේ කිහිටි දකිනවා අතීතයේ නිරුද්දෙච්ච බව පේනවා ප්‍රාර්ථනාව ඔන්න අනාගතේ උපදිච්ච නැතිව අපේ වෙනවා වර්තමානයේ හටගෙන නැති වෙන බව පේනවා පේනවා අය ප්‍රාර්ථනා එපාද අදහින් නැ විශ්වාසන ප්‍රත්‍යක්ෂයි පේනවා ඇත්ත කිහිටි දකිනකොට නිබ්බින්නේ කලකිරෙනවා දැන් එදාට තමයි යාගේ ලොම්බු දහය ගන්න ඒ කියන්නේ බය හිතෙන්නේ ඇත්ත මෙච්චර ඇත්තක් කියන තැනක මේ ධර්මයේ ඔක්කොම ඇති බවට මේ මනෝමයෙන් ගන්න සිද්ධිය ගැන කලකිරෙන එදාට තුම් භවයේම ගිනිගත් යකඩ වැටකොර ඒකෙන් ලෝකයක්
තමන්ගේ කෙලෙස් නිසා ලෝකෙ උපද්දවගෙන දුක් විඳින සිද්ධියක් තේන්නේ. ලෝකය මොනතරම් අසරණද කියලා තේන්නේ. ලෝකය කියන්නේ දුක කියලා තේන්නේ. අවිද්‍යාව තුළ හටගත්ත මේ සිද්ධියම දුකයි. ආයේ ඕකේ හොඳ නරක බෙදන්න දෙයක් නැහැ. උපදීනේ දුකම උපදිනවා, පවතිනේ දුකම පවතිනවා, නිරුද්ධිනේ දුකම නිරුද්ධ වෙනවා කියලා තේනවා. එදාට දුකේ කලකිරෙනවා. එදාටයි දුකේ නොවැළෙනවා. අලෙන්න දැන්න අති බවට සිහි කරනවා කියන සිද්ධියේ නොවෙන්න එදාට. නොවැළෙනකොට මිදෙනවා. මිදෙනවා කියන්නේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන වර්තමානයේ හතගෙන නිරුද්ධ වෙනවා කියන තැනකම ජීවිතය පවතිනවා. නිරුද්ධ වෙච්චදී අති බවට ගන්නවා කියන සිද්ධියත් අරගෙන දුක් විඳිනවා යම් කෙනෙකුගේ දුක් විඳිනවා ඒ සිද්ධියුත් තමන් මිදිලා. දැන් තමන් ලෝකෙන් මිදිලා. මිදුණු ගමම් මිදුනා කියන නුවණ එනවා. විමුක්තස්ම විමුක්තමි ඥානං හෝති. මිදුණු ගමම් සියලු දුකෙන් මිදුණා. කලයුත්ත කලා කියන නුවණක් එනවා. එහිඳා මට ඕනුනේ ඔයගලන්ට නිවන කියලා ලෝකයා අද සංකල්පනා තුල යන්න හදන නිවන. එහෙම නෙමෙයි සජීවීව දැකලා යන්න කියන එක කියන්නේ. ඒ කියන්නේ අපි ඔක්කොම ඉන්න ප්‍රාර්ථනා තුල හිර වෙලා අපි හිතාගෙන ඉන්න මනෝමයෙන් නිවන කියලා එකක් තියෙනවා. මොකක් හරි හිස්ම වගේ එකක් හරි අපිට ගිහිල්ලා නිවන් දකින්න පුළුවන් වගේ එක එක තැන්වල එක එක ආකාරي සංකල්ප ආකල්ප තියෙනවා. සත්‍ය අවබෝධය කියනවා, සත්‍ය අවබෝධ කරන්න හදනවා. නමුත් ආකල්ප සංකල්ප හෝ මත හෝ එහෙම නැතිනම් මනෝමයෙන් උපදවගත විතර්ක මත යන්න පුළුවන්, සාත් කරන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. කොටින්ම කියනවා නම් ලෝකෙ තුල දෙයක් තමයි සමහර විතක ලැබෙන්න පුළුවන්, සමහර විතක ලැබෙන්නේ නැති වෙන්නේ. මේ සත්‍ය කියන එක සත්‍ය අනුව ගියොත් සත්‍ය කියන එක සාත් වෙනවාමයි කියන තැනකින් ඔස්තරමයි අක්ක බොරුවක් නෙවෙයි කියන්නේ. මේ පින්වතුන් අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙන වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන මේක තමයි ඇත්ත. එහෙනම් අපිට හම්බෙන්නේ මේ මනස බොරු. එහෙනම් මේ ටික නිරුද්ධ කරන්න ඕනේ කියලා ප්‍රතිපදාව පිරුවොත් ඕගොල්ලෝ මේ සත්‍ය තුල ඉන්නේ නැති වෙයිද? ඉඳදයිද? මේ ජීවිතේ ඉඳදයිද? මරණයන් පස්සේ දින්නේ? එහෙනම් මේ ජීවිතේ නිවන් දකින්නදයිද? නිවන කියන්නේ මොකේදද? අර තුන් කාලය පංච උපාදානස්කන්ධ කියලා මනෝමය උපද්දක සිද්ධිය. මනෝමය උපදුනේ මේ ඇත්ත තියෙනතට ජීවිතේපත් කළන ති බව. තේරෙනවද? මේ ඇත්ත තියෙනතට ජීවිතේපත් කළොත් බොරුව කියන එක උපදින්න තියෙන හේතුව නැහැ. ඒ හින්දා ධර්මදේශනාව මම මේකට දීර්ඝ කරන්නේ මට කියනවා නම් පෙන්නනවා නම් මේකට වඩා ගොඩාක් කරුණු තියෙනවා. එතක දුවත් මට ඕනේ උනේ විශේෂයෙන්ම මේ ලෝකෙට අනුකම්පාවෙන් මෙන්න මේ කාරණාව තේරුම් කරලා දෙන්න. දුවන්නම් වාලේ දුවන සමාජ රටාවකට අනු ඔහේ ගතානුගතික උදුවන් නැතුව කරන දේ කියන දේ විමසිලිවත්ව බලලා එතන අදහිමක් එපා. අපිට වැඩක් නැහැ. යම් කිසි කෙනෙක් බෙහෙතක් නම් ගේන්නේ, අපිත් රෝගී වෙලා නම් ඉන්නේ, ලෙඩෙක් නම් ඒ ලෙඩේ සුවෙන් බෙහෙතක් ගේනවා නම් ගේන්නේ පොඩි එකෙක්ද, මහලු මිනිහෙක්ද, තරුණ මිනිහෙක්ද, කොරෙක්ද, අන්ධයෙක්ද, බීරෙක්ද, අපිට ඒ වැඩක් නැහැ. අපි මේ බෙහෙත් ටික අරගමු. ඒක ගත්තාම අපි සුවපත් වෙනවා නම් අපිට ඕනේ බෙහෙත් ටිකේ වටිනාකම. ඒ නිසා තරාතිරම් ලෝකේ බලන්නේ නැතුව මේ ධර්ම ඖෂධය හරියට තේරුම් අරගෙන පානය කරන්න. හැබැයි ඉතින් බෙහෙත් වෙන සංඥාවේ මොනවාර දිවට නිදි හොඳ වෙන්නේ ඒකට මම බෙහෙතම වෙන්නට ඕනේ. ඒ නිසා මට හිතෙනවා ආකාර පරිවිතරකයෙන් අදහිමකින් නෙමෙයි විඤ්ඤෝ පුද්ගලිය පුරුෂයෙක් ඉන්නවා නම් හිතන්න පුළුවන් තරකින් අනුලෝම කාන්තියකින් පෙන්නනවා මෙන්න මේ පරියාය මිසක වෙන වෙන දෙයක් නෑ. මොකද සත්‍ය අවබෝධ කරන්න කියලා තියෙන්නේ මෙහෙම එකක් මිසක වෙන නෑ එකක්. සත්‍ය අවබෝධය කියලා යමක් තියෙනවනම් ඒක සත්‍ය අවබෝධ කරන්න කියලා කියන්නේ බොරුව තුල ඉන්න කෙනාටයි. බොරුව කියන්නේ මොකද්ද? සත්‍ය කියන්නේ මොකද්ද? මෙන්න මේ දෙක වෙන් කරගන්න. මේ ජීවිතේම මම හිතනවා දුක නිරුද්ධ කරගන්න පුළුවන් හැමෝටම කියලා
හරි මඟ පෙන්වීමක් තියෙනවා නම් අපිත් ඒ සඳහා උත්සාහවත් වෙනවා නම් අද මගේ මේ දේශනාවත් ඒ සඳහා යම් පමණක හෝ උපකාරක ධර්මයක් වේවා මේ අහිංසක ලෝකයේ සංසාර දුකින් මිදේවා ඒ සඳහා මේ ධර්ම දේශනාව හේතු උපනිශ්‍රිය වේවාම කියලා මෛත්‍රී සහගතව මතක් කරනවා හැමදෙනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වේවා සුපත්‍යතමනි